කාරණාව පිළිබඳ අපට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි ගරු සභාපතිතුමනි, මේ රාජ්‍ය සේවකයන්ගේ ප්‍රශ්නේ. මම දැක්කා අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් කීප දෙනෙක් අද මේ පිළිබඳව කතා කරා. විශේෂයෙන්ම බහුකාර්ය සංවර්ධන නිලධාරී. ඔබ දන්නවා, මම දන්නවා, අපි හැම කෙනෙක්ම සභාපතිතුමනි, මේ බහුකාර්ය සංවර්ධන නිලධාරීන්ගේ මේ රැකියාව පිළිබඳව ප්‍රශ්නේ අපි මේකට මොකක්ද ගන්න තීන්දුව කියන එකගෙන අපි බලාගෙන ඉන්නවා. 35,000කට වැඩි ප්‍රමාණයක් මේ රැකියාවන් අපි ලබා දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්. එතුමා හැබැයි රුපියල් 22,500කින් මේ යැපෙන්නේ. අපි කල්පනා කරන්න ඕනේ අද තියෙන භාණ්ඩවල මිල, ඊළඟට ප්‍රධාන ගාස්තු. දැන් මම එක දවසකට මේ පාර්ලිමේන්තුවේ කිව්වා, මගේ ගමේ ඉඳලා කිලෝමීටර් 40ක් යනවා අනුරාධපුරේ ඒ අය වැඩට, යන්නෙන්න රුපියල් 300ක් යනවා දවසකට, හැබැයි රුපියල් 9,000ක් යනවා මාසෙකට, රුපියල් 22,500යි හම්බෙන්නේ. ඒ නිසා මේ ස්ථීර කරන වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි ගරු සභාපතිතුමනි. ඒ අය විතරක් නෙමෙයි, විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, තැපල් දෙපාර්තමේන්තුව මේ පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව කටයුතු කළ යුතුව තියෙනවා. විශේෂයෙන්ම තැපල් දෙපාර්තමේන්තුවේ 3 වැනි ශ්‍රේණියේ තැපල් සේවා නිලධාරීන් බදවා ගැනීමේ තැපල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සේවකයන් සහ උපතැපල් ස්ථානාධිපති සඳහා අභ්‍යන්තර තරමක විභාගයක් පැවැත්වුවා. මේක ගරු සභාපතිතුමනි, තැපල් දෙපාර්තමේන්තු චක්‍රලේඛන යටතේ මේ අභ්‍යන්තර විභාගය පැවැත්වුවේ 2020-2024 වෙනිදා. මේ චක්‍රලේඛන නිකුත් කරන්න මේක ගැසට් කරලා තියෙන තැපල් කාර්යාල චක්‍රලේඛන අංක 4/2020-2024 කියන චක්‍රලේඛනය. මේ චක්‍රලේඛන යටතේ අභ්‍යන්තර විභාගය පැවැත්වුවා මේ පවත්වපු 286 දෙනෙක්. අද ඒ උත්සවයේදී විනාඩි කීයක් තියෙනවද සභාපතිතුමා? 2. මේ විභාගයෙන් සමත් වෙලා ඉන්න ගරු සභාපතිතුමනි, ඒ නිසා මේ අභ්‍යන්තර විභාගයෙන් සමත් වෙච්ච මේ 286 දෙනාට මේ උසස් වීම් ලබා දෙන්න කියන ඉල්ලීම අපි විශේෂයෙන්ම කරනවා. මේ අයට උසස් වීම් ලබා දුන්නාට ගරු සභාපතිතුමනි කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ අය සඳහා ගෙවන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්, උදල් ප්‍රමාණයක් ගරු සභාපතිතුමනි. ඊළඟ කාරණාව තමයි ගරු සභාපතිතුමනි, පසුගිය සැප්තැම්බර් මාසේ 24 වෙනිදා පැවති විරෝධතාවය සඳහා